ජනාධිපතිතුමයි මායි ඉන්නකං මමනං හිතන්නේ කාටවත් මේ බලපෑම් කරලා අපිට මේක නවත්තන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි මේක දිගින් දිගටම කරනවා. මේක අපි කරන්නේ රටේ ඉන්න දූ දරුවන්ට සියලු දෙනාටම ඇත්තටම. පවුල් වශයෙන් ගත්තොත් මම හිතන්නේ විශාල ප්‍රතිශතයක් ඇති පවුල් කැඩිලා මේ ප්‍රශ්නේ කුඩු ප්‍රශ්නේ හින්දා. ඉතින් අපි මේ වැඩ කටයුතු දිගින් දිගටම කරනවා. මේ මොනම බාධක ආවත් මේ ඒ ටික කරනවා. හැමතුමා දැන් ඔබතුමා සහ පොලිසිය හොඳ ක්‍රියාමාර්ගයක් තමයි අරන් තියන්නේ. අපි කවුරුත් එක්ක අගය කරන්න ඕන මේ මත්ද්‍රව්‍ය විනාශ කිරීම සම්බන්ධ. නමුත් ඒක අර කලින් දැනුවත් කරලායි ක්‍රියාත්මක කරන්න ගිය කියන ප්‍රශ්නයක් තිබෙනවා. ඒ කියන්නේ මාධ්‍ය ඔස්සේ දැනුවත් කළා අහවල් අල්ලුවීම සිට අපි ක්‍රියාත්මක කරනවා. එතකොට අර මිනිසුන්ගේ විශ්වාසයක් එනවා මහා පරිමාණයයි හැංගෙයිද පණීද කියලා. ඒ නිසා මම ඔබතුමා මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. ඕකේ දෙපැත්තක් තියෙනවා. අපි එකපාර්ට පොලිසියයි STF ඔක්කොම දාලා හැම ගමකටම කඩාපැන්නොත් සාමාන්‍ය ජනතාව බිය වෙනවා මොකද්ද කියලා දන්නේ නැතුව. දැන් එක එක කතා තියෙනවනේ බෝම්බ ගේනවා බෝම්බ පුපුරනවා. ඉතින් ඒකින්ද අපිට සිද්ධ වුණා සියලු දෙනාට කියන්නේ මොකෝ පැනලා හැංගෙනවා කියලා හැමදාම පැනලා හැංගෙන්න බෑනේ. එහෙනම් ඉතින් මේ මූදෙන්ම පැනලා ගිහින් ඕනේ. එහෙම ගියොත් එහෙම එතකොටත් අපේ ප්‍රශ්නේ ඉවරයි. කුඩු විකුණන කෙනෙක් නම් මං කියන්නේ එහෙම පැනලා හැංගෙන්න බෑ. අපේ දැන් අපි දැන් කරන එකෙන් මං හිතන්නේ කාටවත් පැනලා හැංගිලා වැඩි දවසක් ඉන්න පුළුවන් වෙයි කියලා. මම නම් කියන්නේ මේ මිනිසුන්ට පැනලා හැංගිලා ඉන්න හදන්නත් එපා. ඒ මොකද එතකොට අපි හොයාගෙන මේ මිනිසුන් හොයාගෙන එනවා. එතකොට ඒ වෙලාවට මොනව වෙයිද කියන්නත් බෑ. ඉතින් ඒකින්ද ඒක ප්‍රශ්නයක් උන්නේ. අපිට සාමාන්‍ය මහජනතාවට අපිට දැනුවත් කරන්න වුණා මේ වගේ ලොකු ඔපරේෂන් එකක් ලංකාව පුරා අපි කරනවා 17 වෙනිදා ඉඳන් කියන එක. ඒකත් අපි 16 වෙනිදා කිව්වේ හෙට උදේ ඉඳන් කරනවා කියලා. නැත්තම් වෙන ප්‍රශ්න ඇති වෙනවා හැමතැනම සාමාන්‍ය මහජනතාව. ඒගොල්ලන් බියටපත් වෙනවා. දැන් ගමකට එකපාරට පොලිසියනුවේ STF ඔක්කොම පැනලා හොයන්න ගත්තොත් ඒ මිනිස්සුන්ට බයක් ඇති වෙනවා. ඉතින් අඩු ගානේ මේ මිනිස්සු දැන් දන්නවා මේගොල්ලන් එන්නේ මේ වැඩේට කියලා. ඉතින් ඒකයි අපිට එහෙම කරන්න ඕනේ.